ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ පළවෙනි දිගහැරම විදිහට 2020 තිබුණු තරගාවලියේ පළවෙනි වතාවේ ශූරයන් බවට පත්ුනේ ජැෆ්නා කණ්ඩායම. ඒ තිසර පෙරරාගේ නායකත්වයෙන් මේ වතාවෙත් පළවෙනි වටේ අවසන් වෙද්දී අංක 1 කණ්ඩායම විදිහට මුලටම ඉන්නේ තිසරගේ ජැෆ්නා කණ්ඩායම. ඒ විදිහට ගිය වතාවේ ඉහළම දක්ෂතා පෙන්වපු තිසරලා අංක 1 විදිහට පළවෙනි හතරට එද්දී ගිය වතාවේ අවසන් තැනගත් කැන්ඩි කණ්ඩායම මේ වතාවෙත් අවසන් තැනට පත් වෙනවා. මේ වතාවේ කණ්ඩායම් පහ බලද්දී කැන්ඩි කණ්ඩායම තමයි අද්දෙකින් වලින් පහළින්ම හිටියේ. රොයන් පවෙල් තරගාවලිය අතරතුර අහිමි වීමත් කැන්ඩි කණ්ඩායමට දරා ගන්න අමාරු වුණා. කොහොම හරි ඔහු මැවිත් කැන්ඩි කණ්ඩායම අවසන් හතරට යනවද කලින්ම ගෙදර යනවද කියලා තීරණය වෙන තරගය පැවතුනේ කොළඹ කණ්ඩායම එක්ක. මුලින් පන්දුවට පහර දුන්නු කොළඹ කණ්ඩායම තමන්ගේ පන්දු අර 20 දී ලකුණු 182ක් ලබා ගන්න සමත් වෙනවා. ගිය වතාවේ කැන්ඩි කණ්ඩායමේ නායකත්වය දරපු කුසල් චනිත් මේ වතාවේ කැන්ඩි කණ්ඩායමට රිදෙන්න පහර දෙන්නේ තීරණාත්මක තරගයේ 6-2කුත් 4-6කුත් එක්ක ලකුණු 58ක් ලබාගෙන ධනංජයද සිල්ලා ලකුණු 40කුත් චන්දිමාල් නොදෙවි ලකුණු 44කුත් ලබා ගනිද්දී නායක මැතිව්ස් වේගවත් ලකුණු 29ක් කොළඹ කණ්ඩායම වෙනුවෙන් එකතු කරන්න සමත් වෙනවා. සාර්ථකම් පන්දු යවන්න බවට පත්වෙන නිමේෂ් විමුක්ති කඩලු 3ක් දමා ගනිද්දී සචිත කොළඹගේ සාර්ථක පන්දු යවීමක් පෙන්වන්නේ ලකුණු 17කට කඩුල්ලක් දවාගෙන. පිළිතුරු නිම සෙල්ලම් කරන්න එන කැන්ඩි ක්‍රීඩකයෝ පන්දු අර 17ක් වෙද්දී සියලු දෙනා දෙවි යන්නේ ලකුණු 124කට. කැන්ඩි නිමේ ඉහළම ලකුණු ලාභිය බවට පත්වෙන රවි බොපාරා ලකුණු 47කුත් කෙනර් ලොවිස් ලකුණු 21ක් ලබා ගත්තත් අනෙක් කිසිම ප්‍රතිකරුවෙකුට ලකුණු 20 සීමාවට එන්න කොළඹ පන්දු යවන්න ඉඩ දෙන්නේ නැහැ. කොළඹ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් සුපිරි දක්ෂතා පෙන්වන ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 25කට කඩලු 6ක් දවාගෙන LPL ඉතිහාසයේ හොඳම පන්දු යවීම වාර්තා කරද්දී සිකුගේ ප්‍රසන්නත් කඩලු 2ක් දවා ගන්න සමත් වෙන්නේ පන්දුව කෙලින්ම කඩුල් ලෙවද්දලා. ඔය විදිහට දියාරු තරඟ රටාවක් පෙන්වපු නුවර කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වෙද්දී සුපිරි 4 තරඟ ආරම්භයේක තරගාවලිය තවත් උණුසුම් වෙයි කියලා තමයි අපිට අනාවැකි කියන්න පුළුවන් වෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.